මේක තමයි මම දකින පළවෙනි පරස්පරය මේ සේවා ආර්ථිකයට මුල් තැන දීම දේශ නිෂ්පාදනය නගා සිටුවන්නට අද වෙනකන් ස්ථිර දීර්ඝ කාලීන කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් රජයට කිසිම රජයක් ඒක මේ කරන්න වෙහිසිලා නැහැ මේ తత్వය තව තවත් භයානක අතට හැරෙනවා පරිභෝජන ආර්ථිකයක් තුල අද අපි ණය කියන සංකල්පයේ දිහා බලන්න ඕනේ මේ පරිභෝජන ආර්ථික ජීවන රටාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට පුළුවන් තරම් පරිභෝජනය කරන්න කියලා තමයි අපිට අපිට ඇහෙන දකින හැම දෙයක්ම අපිට කියන්නේ වියදම් කරන්න ඇඩ් එකක් ඇහුවත් හැමතිස්සෙම කියන්නේ වියදම් කරන්න ඒක තමයි දර්ශනය මේකේ මට මතක් වෙනවා මේ එංගල්ස් මාක්ස් දෙන්නම කියපු එකක් needs and wants අවශ්‍යතා සහ ඕමනා අතර තියෙන වෙනස දැන් මේ අවශ්‍යතා සහ ඕමනා අතර තියෙන වෙනස එන්නෙන්නම පරිභෝජන ආර්ථිකයෙන් ඒ වෙනස නැති කරලා තියෙනවා අවශ්‍යතා කියන්නේ ඕමනා සහ ඕමනා කියන්නේ අවශ්‍යතා කියන මතය තමයි දැන් අපි ඉන්නේ ඇඩ්වර්ටයිසින් කියන මේ ඉතා ලොකු කර්මාන්තය ඒකෙන් අපිට මේ අපිට කියලා දෙන්නේ හැම මේ ඕමනාවක් උනත් අපේ අවශ්‍යතාවයක් තමයි ඒකට අපිට අත්‍යවශ්‍යයි සේල්ස් ඇන්ඩ් මාකටිං කල්චර් එකෙන් මේ දෙක එකක් කියලා හිතන්න අපිට පුරුදු කරලා තිනවා සෙල් ෆෝන්ස් ටීවීස් වොෂින් මැෂින් අපිට දැන් තියෙන අංගෝපාංග අපි හැම එකක්ම අවශ්‍යතා කියලා හිතන ඒවා මේවා එන්නේ මේ තියෙන මේ කල්චර් එකෙන් මේ සංස්කෘතියෙන් ඒ වගේම අපි ආනයනය වටා තියෙන පරිභෝජන රටාවකට පෙළඹිලා තියෙන්නේ මම පොඩි උදාහරණයක් දෙන්නම් මේක සනාථ කරන්න අපි හැමෝ ගාවම සෙල් ෆෝන් එකක් තියෙනවා ලංකාවේ සෙල් ෆෝන් මිලියන 22ක් තියෙනවා හරි එතකොට ලංකාවේ සෙල් ෆෝන් කවරේජ් එක දෙන කම්පනීස් තියෙනවා හතක් විතර හයක් හතක් ඒකෙන් ලංකාවේ කියලා තියෙන කම්පැනි එකක් මොකද්ද තියෙන්නේ මොබිටෙල් විතරයිනේ මොබිටෙල් විතරයි ලංකාවේ කම්පැනි එකක් අනික ඔක්කොම මේ පිටරට කම්පනීස් හච් ඩයලොග් එටිසලාට් ඔක්කොම පිටරට කම්පනීස් රීලෝඩ් එකකට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් එක වෙලාවක කීයක් වියදම් කරනවද රුපියල් 100ක් දවසට රුපියල් 100ක් ඒකෙන් මම හිතන්නේ දවස් දෙකක් කතා කරන්න පුළුවන් ඒ රුපියල් 100 වගේ ඒවා කීයක් මාසෙකට තමුන් එක්කෙනෙක් එක සෙල් ෆෝන් එකකට පාවිච්චි කරනවද මයිඩර් රුපියල් 10000ක් විතර පාවිච්චි කරනවා දල වශයෙන් ලංකාවේ කෙනෙක් සෙල් ෆෝන් එකකට ඒක අපි මිලියන 22කින් වැඩි කරාම ඉතා විශාල අගයක් අපිට එන්නේ ඒ ඔක්කොම යන්නේ විදේශ විනිමය ගරටින් පිටතට ගලා යනවා මොකද මේ එකක්වත් ලංකාවේ තියෙන කම්පනීස් නෙවෙයි මොබිටෙල් විතරයි ලංකාවේ තියෙන කම්පැනි එක මේ පරිභෝජන ආර්ථිකයේ ඇතුලේ අපි ආනයනයට ඇබ්බැහි වුණාම වෙන දෙයක් ගැන මම මේ ඉතා සරලව කියන්නේ ණය මත දුවන පරිභෝජන ආර්ථිකයක් තමයි අපිට තියෙන්නේ හරි දැන් මේ